අයිපවන් සම්ප්ත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත්සිරස්තල. සැනකෙලි නැහැ. සන්දර්ශනක් නැහැ. අලුත් අවුරුද්ද නිවසට වී ජනතාව සමරයි. සියලු ප්‍රධාන චාරිත්‍ර සියතෙන් නිවසටම. හිටපු මන්ත්‍රී රංජන් රක්ෂිත බන්ධනාගාරයට. බොරැල්ල රජ්‍ය මුද්‍රණාලයේ හදිසි ගින්නක්. අටලුගම විවෘත වෙයි. බේරුවල ප්‍රදේශයේ පන්නිර සහ චීන කොටුව හුදකලා වෙයි. ජාතික ජනබලවේගයෙන් රජයට චෝදනාවක්. පැය 10ක මෙහෙයුමක්. සද්දන්තයාගේ දිවි බේරා ගනි. දැන් දේශීය පුවත්. පවතින වසංගත තත්ත්වය හමුවේ මුළු රටම නිවසේ සිට චාරිත්‍ර වාරිත්‍ර සපරමින් සැපෙන මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඊයේ රාත්‍රී 8:23ට යෙදුණු සුබ මොහොතින් උදා වුණා. මේ අතර මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර සහ නැකත් අන්තර්ගත සියත විශේෂ අවුරුදු විකාශය නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් වොයිස් ඔෆ් ඒෂියා ආයතන පරිසරය තුළ ඉතා චෝම් ආකාරයෙන් ඊයේ රාත්‍රී 7 සිට සජීවී ලෙස ක්ෂක සමිත සමීප කිරීමට කටයුතු යොදනු ලැබුවා. අයිබෝවන්. ඒ අයිබෝවන් කියලා අපි ඔබ සියලු දෙනාටම මේ විදිහට ප්‍රාර්ථනා කරන්නේ. මුළු රටම නිවසේ සිට සමරන මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර සහ නැකත් අන්තර්ගත සියත විශේෂ අවුරුදු විකාශය චාරිත්‍රානුකූලව නිසි නැකතට ඉතා චාම් අයුරින් සෞඛ්‍යංශ සහ රජය විසින් ලබා දී ඇති උපදෙස් හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ඊයේ රාත්‍රී 7 සිට සජීව ලෙස විකාශය කිරීමට සියත වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය කටයුතු කළා. රබන් හඬට බඹරෝ නටන ලස්සන ගම් ඇත්තේ කොහොම නුඹත් ගී කියපන් සිංහල අවුරුද්දේ. ඒ වගේම මේ මොහොතේදී අපේ පුණ්‍ය කාලය ගත කරන කාල සීමාවක් නිසා ඔබට පන්සලට, කෝවිලට ආගමික වතාවත් සඳහා යන්නට බැරුව ඇති. හැබැයි ඔබට පුළුවන් නිවසේ ඉඳලා මේ හැම දෙයක්ම කරන්න. මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ඊයේ රාත්‍රී 8:23ට යෙදුණු සුබ මොහොතින් උදා වුණා. අපර භාග 8:23ට යෙදුණු සුබ මොහොතින් මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදා විමත් සමග ලක්වාසී ලෝවාසී සියලු ජනතාවට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලකයේදී හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පිරිත් සජ්ජායනයක් සිදු කෙරුණා. අපිට වාසනාවන්ත සුබ නව වසරක් අලුත් අවුරුද්දක් රටට ලෝකයට උදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්කයි අපි අද දවසේදී මේ මොහොත ඔබට සමීප කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කාර්යයට අපි ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරනවා කොළඹ හුළුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ට නව අවුරුදු උදාවත් එක්ක කෙටි අනුශාසනාවක් සිදු කරමින් ආශිර්වාදාත්මක පිරිත් සජ්ජායනාව සිදු කරන ලෙස. අතිපූජනීය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පිළිපදිමින් ආගමානුකූල වෙමින් ධර්මානුකූල වෙමින් වාසනාවන්ත ජීවිත ගෙවන්ට මේ ලැබුවා වූ සිංහල හින්දු නව වසරේ අපි අදිෂ්ඨාන කරගම්මු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බෞං සහස්සමබිනිම්මිත සායුදන්තං ගිරිමේකලං උදිත ගෝර සසේන මාරං. ආහාර පිසීමේ චාරිත්‍රයේ යෙදී තිබූ අපර භාග 10:05ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි නැගිනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දීකිරි මිශ්‍ර කිරි බතක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ලා පිළියෙල කිරීම යෝග්‍ය බවයි නැකත් සීට්ටුවේ සඳහන් වන්නේ. සියත වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලයේ කළමනාකාරීත්වය ඇතුළු සමාජිකයන්ද ආයතන පරිශ්‍රය තුළ කිරි ඉතිරවීම සිදු කළේ රටවැසි ලෝවැසි සියලු ජනතාවට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින්. සතුටින් සම්ප්‍රදායන් සියල්ලම ආරක්ෂා කරමින් සිංහල අපිත්
දෙමළ අපේ හිතවතුනුත් මේ හැම දිනාම එකටකිතු වෙලා මේ කටයුතු සිද්ධ කරනකොට කතා කරනටත් වඩා මම කැමති මේ වෙලාවේදී මේ වෙනස් අවුරුද්දක් මේක ටිකක් විශේෂ විදිහට අපි සමරන අවුරුද්දක්. ඒ අවුරුද්දේ අපිව බලන හිතවතුන් අපිට ඒ තරම් දුරස් නැහැ. ඔව් අනිවාර්යෙන්ම මම හිතනවා මුලින්ම හැම දිනාටම ලබන්න ඕ මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය සඳහා නැකත යෙදී තිබුණේ අපරභාග 10:43යි. මේ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ අපේ මැදිරියේ සිට අපි වැඩ කටයුතු ආරම්භ කර අලුත් අවුරුද්දට කවුරුත් බලාගෙන ඉන්න ආහාර අනුභවය හැමදාම අලුත්දේ නැවුම්දේ ඔබට තිල්න කරන සියත අපිත් අපේ පවුලේ සමාජිකින් කිහිප දෙනෙක් එකතු කරගෙන මේ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර මේ විදිහට ඉටු කරනවා. මේ අතර සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවත් සමග සියත ටීවී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ඉදිරි වැඩ කටයුතු සහ ලක්වාසී ජනතාව වර්තමානයේ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද පෙරවරුවේ විකාශය කෙරුණා. ඒ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ විධායක අධ්‍යක්ෂ අනුර සිරිවර්ධන මහතාගේ සහ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරිම මහතාගේ සහභාගීත්වයෙන්. ඉතින් මේ අලුත් අවුරුද්ද මොන විදිහටද අපිට බලපාන්නේ මොන විදිහටද අපි ඉන්න ඕනේ කියන කාරණාවත් එක්ක අපි අද දවසේ කතා බහ ආරම්භ කරමු. අභියෝගාත්මක වාතාවරණයක් තියෙද්දී ජනමාධ්‍යයට පැවරෙන වගකීම අතිවිශාලයි. මේ කාලය මං හිතනවා පෞලක සමගිය කියන පෞලේ එකිනෙකා තේරුම් ගැනීමට ලැබුණු හොඳම අවස්ථාවක් අපට උදා වුණා. මේක එක විදිහකින් කියනවා නම් අර සෑම අඳුරු වළාවකම රිදී රේඛාවක් තියෙන වගේ දැන් මේ දවස්වල මේ මතුවෙච්ච මේ වාතාවරණය නිසා අපට හැකියාවක් ලැබුණා ගෙදර ඉන්න අපි සියලු දෙනා සමග සමීපතාවය වැඩි කරගන්න, එකිනෙකා තව තවත් එකිනෙකාට ආදරය කරන්න, බැඳීම් ඇති කරගන්න අවස්ථාවක් ලැබුණයි කියලයි මගේ විශ්වාසය. ගෙදර ඉන්න අය සතුටෙන් තියන්න නම් විශේෂයෙන් මාධ්‍යවලද මේ විශේෂ විද්‍යුත් මාධ්‍යවල ලොකු වගකීමක් තියෙනවා. මේ ඉන්න කෝටි දෙකක ජනතාව අපි කියනවනේ අර කලින් කියපු දෙවියන්ගේ පිහිටකව 33 කෝටියක් දෙවිවරු ඉන්නවනේ මේ ඉන්න ජනතාව ආරක්ෂා කරන්න. ඒක එහෙම තමයි. එතකොට අපිට මේක ලොකු අභියෝගයක් නෙමෙයි. අපිට ලොකු වගකීමක් තියෙනවා විශේෂයෙන් වැඩිහිටියෝ හැටියට ළමයින්ට කියලා දෙන්න. මේනට කොහොමත් වෙන බාහිර ව්‍යාධිවලට මූණ දෙන රටක්. ඒකට පුරුදු වෙන්න කියලා. ඒකට බය වෙන්න එපා කියලා. ගෙදරවල් වල ඉන්න මේ නිහලින් ඉන්න සියලු දෙනාට කියන්නේ මේ ආධ්‍යාත්මික මේ ගුණය දිනු කර ගැනීමට උත්සාහ කරන හොඳ කාලයක් මේක. මේ අතර අලුත් අවුරුදු උදාවීමත් සමගම ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පවත්වනු ලබන කිරි ඉතිරීමේ මංගල්‍ය ඊයේ රාත්‍රියේ යෙදුණු සුබ මොහොතින් දළදා මාලිගාවේ දියවඩින නිලමේතුමන්ගේ හා කාර්ය කරවන කොරළ මහතා විසින් තේවාව බාර නාහිමිවරුන්ගේ සෙත් පිරිත් සජ්ජායනා මැදදී සිදුවන සෑම වසරකම සිදුවන මෙම චාරිත්‍රය මෙවරද චාරිත්‍රානුකූලව සිදු වූ අතර වෙනත් වසරවලදී සැදැහැවතුන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වනු දක්නට ලැබෙන නමුත් මේ දිනවල පවතින කොරෝනා ව්‍යසනය හේතුවෙන් පනව ඇති ඇඳිරි නීතිය සමග ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය ආරක්ෂක අංශ හැර මෙම අවස්ථාවට සහභාගී වූයේ මාධ්‍යවේදීන් පිරිසක් පමණයි.
හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 15 වෙනි බදාදා පූර්ව භාග 9:17 ට යෙදී ඇති අතර පලාවන් පැහැදී වස්ත්‍රාභරණයෙන් සැරසී නැගිනහිර දිශාව බලා හිසට කොඹ පද්ද පයට කොළුන් පද්ද තබා කොහොඹ පත් යුෂ නානුද තෙල්ද ගාස් නානිය කිරීම මැනවි යනුවෙන් නැකත් සීටුවේ සඳහන්. මීට අමතරව අප්‍රේල් මස 19 වන ඉරිදා පූර්ව භාග 11:38 ට තඹ වර්ණයේ හෙවත් රතු කහ මිශ්‍ර වර්ණයෙන් සැරසී දකුණු දිශාව බලා පැල සිටුවීමේ චාරිත්‍රයේ ඉටු කිරීම මැනවි යනුවෙන්ද නැකත් සීටුවේ සඳහන්. ලැබුවාවෝ නවවසර වෙනුවෙන් ආගමික නායකින් මෙන්ම දේශපාලන නියෝජිතයන් අද සිය සුබපතුම් පණිවිඩ නිකුත් කර තිබුණා. වෛරසය මෙරට තුළ පැතිර යාමත් සමග ඇතිවී ඇති වාතාවරණය හමුවේ මෙවර උදා වූ අලුත් අවුරුද්ද සියලු දෙනා සමරනු ලැබුවේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට මුල් තැන දෙමින්. මෙවර අලුත් අවුරුද්ද සමරන රටවැසියන් සඳහා ආගමික නායකයන් මෙන්ම දේශපාලන නියෝජිතයන්ද සිය සුබපතුම් එක්කලා. මෙදා අලුත් අවුරුද්දට අවුරුදු චාරිත්‍ර පිළිපැදීමට නොවේ මුල් තැන දිය යුත්තේ. මුල් තැන දිය යුත්තේ වෛද්‍ය උපදෙස් පිළිපැදීමටයි. ඒවගේම රජයෙන් ක්‍රියාත්මක රෝග නිවාරණ වැඩපිළිවෙලට අනුගත වෙන එකයි. එකඟතාවෙන් වගකීමෙන් කටයුතු කරන එකයි. මේ අවදානම් අවස්ථාවේ අවුරුදු මානසිකත්වයේ ලොකුවට ඇති කරගන්න එපා. අවුරුදු වෙනුවෙන් ගෙවල් වලට එකතු වෙන්න නෑදෑ ගමන් යන්න පටන් ගත්තොත් නිරෝධායන කටයුතුත් ලිහිල් වෙලා යන්න පුළුවන්. එහෙම වෙලා වසංගත தත්ත්වය උස්සන්න වුණොත් ජනතාවට තවදුරටත් හිරියර ඇති වෙයි. රජයත් අපහසුවට පත් වෙනවා. මේ වෙලාවේ අවුරුද්ද වෙනුවෙන් කියා අමුතු නිදහසක් අවශ්‍ය නැහැ. රටක් වශයෙන් අභියෝගවලට ඉතිහාසයේ අපි මුහුණ දීලා තිබෙනවා. වර්තමාන රජයත් අභියෝගවලට සූදානම්. ජනතාව වශයෙන් අපි කළ යුත්තේ අපේ වගකීම ඉටු කරන එකයි. නිරෝගී භාවය උතුම්ම ලාභයයි. ආරෝග්‍ය පරමාලාභ. ඔබට නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත සියලුම ආශිර්වාදයන්ගෙන් සපිරුණු නව වසරක් ප්‍රාර්ථනා කරනවා. මේ වගේ අවස්ථාවකදී අපි ජාති ආගම් කුල ભેද ආදිය තකන්නේ නැතිව අපි තුල තියෙන ඉස්තරම්ම මනුෂ්‍ය ගතිගුණ පෙන්눔 කරන්නට අපි කටයුතු කරන්නට ඕනේ. මේ වෙලාවේදී මම විශේෂයෙන්ම ඔබගෙන් ඉල්ලීමක් කරනවා මේ රටේ මේ ව්‍යසනයට ගොදුරු වෙලා ඉන්න සියලුම දෙනා එහෙම නැත්නම් මේ ව්‍යසනයෙන් පීඩා විඳින සියලු දෙනා වෙනුවෙන් පුණ්‍ය ක්‍රියා කරන්නේ කියලා. ඒ වගේම මේ අවස්ථාවේදී අපි අපේ ගෞරවය සහ ස්තුතිය විශේෂාකාරයෙන් පුද කරනවා අප වෙනුවෙන් කැපවී සේවය කරන සුවවිරුවන් හමුදාවේ සහ ආරක්ෂක අංශවල විරුවන් සියලු දෙනාටම අපේ ප්‍රණාමයත් ස්තුතියත් ඒ වගේම අපේ ගෞරවයත් ශක්තියත් ලබා දෙන්නට අපි කටයුතු කරමු. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. එමගින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ සෞභාග්‍යමත් මෙන්ම නිරෝගිමත් කාල පරිච්ඡේදයක් රටවැසියන් සඳහා උදා වේවා යන්නයි. එමෙන්ම ජනතාවත් රටත් මුහුණ පායති වසංගත උදුරු ජය ගැනීමට තිර අදිෂ්ඨානයෙන් අත්වල් බැඳ ගැනීම අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා අතරට එක් කර ගන්නා ලෙස ජනාධිපතිවරයා එම සුබපැතුම් පණිවිඩය මගින් ජනතාවගෙන් ඉල්ලා සිටියා. මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ජාතිය පැවැත්ම වෙනුවෙන් මහජන සුවසිතට අදාළව පැන වූ නීති රීති සහ වාරණ අලුත් අවුරුද්ද දින කිහිපයේදී ක්‍රියාත්මක වන බවයි. එමෙන්ම චාම් හා සරලව උපේක්ෂා සහගතව මෙවර අලුත් අවුරුද්ද පෞලිය සමාජිකයන් සමග පමණක් සම්වරණ ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අලුත් අවුරුද්ද සඳහා මෙලෙස සුබපැතුම් එක්කලා. ලැබුවා වූ නව සිංහල දමිළ අලුත් අවුරුද්ද මුළු මහත් ලක්වැසි ජනතාවට විශේෂයෙන්ම නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් විදිහට අනාගතයේ කටයුතු කිරීමටත් ආර්ථික සමෘද්ධිය ළඟා කරගත හැකි වසරක් විදිහට ඉදිරියට යෑමටත් හැකි වේවා කියා මා සියලු දෙනාට සුබ පතනවා. COVID-19 භයානක වසංගත රෝගයෙන් රටේ ජනතාව මුදවා ගැනීම සඳහා රජයේ ගෙනෙන වැඩපිළිවෙළටත් ඒ වගේම සෞඛ්‍ය සේවය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය සේවය සියලු දෙනාගේ කැපකිරීමට මම ඉමහත්සේ ගරු කරනවා. අපිට අනාගතය සරුසාර කර ගැනීමට සාරවත් කර ගැනීමට සියලු දෙනාම අදිෂ්ඨානශීලීව කැපකිරීමෙන් වැඩ කරමුයි කියා මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ලැබුවා වූ නව වසර අප මාතෘභූමියේ සියලු දෙනාට සෞභාග්‍ය සම්පන්න සුබ නව වසරක්
නිර්මාණය වේවා කියා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම කොරෝනා වෛරසය නිසා ඉතාමත්ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට, ඒ වගේම අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දී තිබෙන මොහොතක අප රටේ ජනතාව ධෛර්යවන්තව, ශක්තිමත්ව, අධිෂ්ඨානශීලීව මේ නව වසර සමරන්නට කටයුතු කළ යුතුයි කියන එක මම යෝජනා කරනවා. අපේ රටේ සියලුම දෙනාට මේ කොරෝනා වෛරසය මර්ධනය කරන්නට ඒ අවශ්‍ය ධෛර්ය, ශක්තිය, හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින්, විශේෂයෙන්ම රටේ ජනතාව ජීවත් කරවන්නට ඉමහත් කැපකිරීමක් කර සෞඛ්‍ය අංශයේ ප්‍රමුඛ, අත්‍යවශ්‍ය සේවා ප්‍රමුඛ, ආරක්ෂක අංශ ප්‍රමුඛ ඒ දැඩි කැපකිරීම කරන සියලුම දෙනාට අපේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරමින්, කෙටි කාලයක් තුල අපි මේ ප්‍රශ්නෙන් ගොඩ ඇවිල්ලා නැවතත් වරක් අපේ රටේ සෞභාග්‍ය ඉතාමත්ම කෙටි කාලයක් තුල නිර්මාණය කරන්නට ඔබ අපි සැවට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින්. බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණාලයේ අද පසුවරුවේ හදිසි ගින්නක් හටගතා. කෙසේ වෙතත් ගින්න ඇති වී ටික වේලාවක් තුළ එය මුළුමනින්ම පාලනය කිරීමට ගිනි නිවන ඒකකය සමත් වී ඇති අතර ඉන් කිසිදු ජීවිත අනතුරක් සිදුව නැහැ. බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණාලයේ අද පසුවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ රථ හතරක් සමග ගිනිනිවන බටයින් 20 දෙනෙකු මෙම ගින්න පාලනය කිරීමට යොදවී වූ බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. අද දහවස 2:50ට විතර ගින්න දැකලා තිබුණේ. ඊට පස්සේ ෆයිබ්‍රිගේඩ් එකට පොලිසියට දැනුම් දීලා දැන් ගින්න මෙඩපවත්තලා තියෙන්නේ. ඉදිරි කටයුතු ඉස්සරහට කෙරෙගෙන යන සාමාන්‍ය ඉවතනන කඩදාසි තමයි ගිනි අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉවත් කරන කුණු කොටි තියෙන්නේ. ඒක තමයි ගිනි අරගෙන තියෙන්නේ. දැන් මේ තියෙන තත්ත්වය අනුව බලනකොට මුද්‍රණාලය පවත්වාගෙන යෑමට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකේ කිසිම යන්ත්‍ර වලට මුද්‍රණාලය මුද්‍රණය කරන අංශ වලට කිසිම හානියක් වෙලා නැහැ. මේ ගින්න හටගන්න හේතුව පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් කරන්න බොරැල්ලේ පොලිසියට පවරලා තියෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා 11 20වනදා දක්වා රක්ෂිත බඳනාගාරගත කිරීමට නුකේකොට මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඒ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිත්‍යක් සම්බන්ධයෙන් පැවති නඩුව අද අධිකරණය හමුවේ කැඳපු අවස්ථාවේදී. මිරිහාන පොලිස් වසමේ මාධ්‍යවල මන්ත්‍රි නිවාස සංකීර්ණයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා හමුවීම සඳහා පිළියන්තල ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයෙකු ඇඳිරි නීතිය කඩකිරීමේ චෝදනාව මත ඒ සඳහා ආධාර නොබල දීම හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මිරිහාන පොලිසිය මගින් අතනකුවට ගනු ලැබුවා. අපේ ඩ්‍රයිවර් කෙනෙක් ආව මෙතනට. එයාට ප්‍රිපාස් එකක් තිබුණා. කිසියවුලත් මාධ්‍යීති ගරුකව නීතියට ගරු කරමින් තමයි හැමතැනම කියලා බෙදුවේ. දැන් එයාව චෙක් කරලා තිබුණා, මේ යාට මේ කොරෝනා තියෙනවද කියලා. ඩ්‍රයිවර්ට කොරෝනා නැහැ. එයා ගේට්වෙන් එද්දී යම් වාදයක් ඇති වුණා. එහෙනම් නැවත සමුවෙමු. එහෙනම් අපි යමු කට්ටියවිල්ල ඉන්නවව ගන්න. නැවත සිරගෙට. හාල් බෙදු වර්ධන නැවත සිරගෙට යනවා. ජයවා ජනතාවට. අතරංගුට ගන්නාලද සකකරුවන් අද දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා එළඹෙන 20වනදා දක්වා රක්ෂිත බඳනාගාරගත කිරීමටයි අධිකරණය විසින් නියෝග ලබා දුන්නේ. එමෙන්ම අනෙක් සකකරු රුපියල් ලක්ෂයක ශරීරයක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා. COVID-19 වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් බේරුවල ප්‍රදේශයේ චීන කොටුව සහ පන්නල යන ගම්මාන දෙක අද පෙරවරුවේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. මේ අතර මෙතෙක් හුදකලා ප්‍රදේශයන් ලෙස නම් කර තිබූ බණ්ඩාරගම අටනුගම ප්‍රදේශය අද සිට යළි විවෘත කර තිබෙනවා.
ගතවූ පැ විසිහතරක කාලය තුළ COVID-19 වෛරස ආසාධිතයෙන් අට දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටෙන් වාර්තා වන ආසාධිතයින් සංඛ්‍යාව 219ක්. එමෙන්ම මෙවන විට පුද්ගලින් 59 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ දිනය තුළ හඳුනාගත් ආසාධිතයින් 7 දෙනෙකු පෝනානේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලින් වන අතර ඔවුන් බේරුවල ප්‍රදේශයේ සිට නිරෝධායන සඳහා යොමු කර සිටි පිරිසක්. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශය තුළ මේ වන විට දිස්ත්‍රික්කයේ මුළු දිස්ත්‍රික්කය තුලින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාවෙන් 153% ප්‍රතිශතයක් දක්වා ඉහළ නැග තිබෙනවා. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුලින් වාර්තා වන රෝගීන් ගණන මීට සතියකට පෙර එම ප්‍රතිශතය තිබුණේ 146% ප්‍රතිශතයක්. දැනට සතියකට පසු එය ඉහළ යාමක් එය අනුව වෛරසය පැතිරයාමේ අවධානම හේතුවෙන් බේරුවල ප්‍රදේශයේ පන්නිල සහ චීන කොටුව යන ගම්මාන අද හුදකලා ගම්මාන ලෙස නම් කර තිබෙනවා. මෙතර හුදකලා කර තිබූ එකම පවුලකින් COVID-19 ආසාධිතයින් 5 දෙනෙකු හඳුනාගත් බණ්ඩාරගම අටලුගම ගම්මානය අද නැවත විවෘත කර තිබෙනවා. කෙසේ වෙතත් දිවයින පුරා ක්‍රියාත්මක ඇඳෙන නීතිය තවදුරටත් මෙම ප්‍රදේශයටද ක්‍රියාත්මක වෙනවා. පසුගිය මාර්තු මාස 27 වනදා අටලුගම ගම්මානය සම්පූර්ණයෙන් හුදකලා කිරීමට ලක් කළ අතර එම ගම්මානයෙන් හමු වූ පළමු COVID-19 ආසාධිතයා ඇසුරු කළ බව කියන පුද්ගලින් 20 දෙනෙකු පසුව බණ්ඩාරගම අලුත්ගම සර්වෝදය මධ්‍යස්ථානයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබුණා. අනතුරුව නිරෝධායන අවසන් කළ ඔවුන් COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බවට PCR පරීක්ෂණයෙන් අනාවරණය කරගත් පසුව ඒ අනුව ඊයේ දින 16කට පසුව එම පුද්ගලින් නිවෙස් වෙත පිටත් කර යැවීමට පියවර ගත්තා. මේ අතර කෑගල්ල සහ රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශවල COVID-19 වෛරසය ආසාදිත බවට සැක කෙරෙන දැනට ස්වයන් නිරෝධායනයට ලක් කර ඇති පුද්ගලයන් දස දිනකගේ ජෛව පටල ලබා ගැනීම අද දින සිදු වුණා. කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පද්ම කුමාර වික්‍රමසිංහ වසංගත රෝග පිළිබඳ වෛද්‍ය සුජීව බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් මේ සඳහා සිය දායකත්වය ලබා දී තිබෙනවා. මේ අතර මේ වන විට රටවල් 215ක නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වී පවතිනවා. ලොව පුරා නව කොරෝනා වෛරසය වැළඳී මේ වන විට පුද්ගලින් 44,300 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලින් මේ වන විට ලොව පුරා 19,025,549ක් ලෙසට වාර්තා වෙනවා. කොරෝනා වෛරසය හේතුවෙන් වැඩිම බලපෑමක් මේ වන විට එල් වී ඇත්තේ අමරිකාවටයි. ඊයේ දිනේ පමණක් අමරිකාවේ පුද්ගල මරණ 1,513ක් වාර්තා වී තිබුණා. රට තුළ වර්තමානයේ උත්ගත වී ඇති තත්ත්වයක් සමග පීඩාවටපත් ශ්‍රී ලාංකික ඔබ සැම වෙනුවෙන් සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්වල් බැඳ ගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා. රටේ උත්ගත වී පවතින කොරෝනා වෛරස තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් වී සිටින ජනතාවට සහන සලසමින් සියත සමග ඩයලොග් අත්වල් බැඳ ගනිමින් දිවයින පුරා දෙකින් දෙකටම උතුම් සමාජ සත්කාර සිදු කරනු ලැබුවා. ශ්‍යා මාතිචාලි සභාපති රොෂප්ත කාර්යපිරුම මහතාගේ පූර්ණ මගපෙන්වීම යටතේ සියත ලෙංගතුකම ඩයලොග් සමග එක්ව සිදු කරගෙන යනු ලබන සමාජ සත්කාර මෙහෙවර මෙවන විට දිවයිනේ බොහෝ ප්‍රදේශ ආවරණය කරමින් පවතිනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්වල් බෙද ගනිමින් අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ සත්කාරය කොළඹ, අනුරාධපුර, රත්නපුර, ගල් සහ මාතර යන දිස්ත්‍රික්කවල සිටින ජනතාවට ලබා දිය හැකි උපරිම සහන සලසමේ වයඹ පළාතට පසුගියදා පැමිණියා. ලෙංගතුකම උතුම් සමාජ සත්කාරයේ අටවන දිනය කුරුණෑගල ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. සියත ලෙංගතුකම ඩයලොග් සමග රටවටා ගමන් කරන්න ආවූ අවස්ථාවේදී අප මේ සිටින්නේ කුරුණෑගල රිදීගම ඓතිහාසික රිදී විහාරයේ.
ඓතිහාසික රුධි විහාරයට අප පැමිණියේ විශේෂයෙන්ම මේ අපට ගම්වාසීන් මේ වන විට කිසියම් අපහසුතාවයකට පත් වී තිබෙනවා. මේ ඇති වී තිබෙනා වූ උවදුර හමුවේ ඔවුන්ට ඔවුන්ගේ දෛනික රාජකාරි කරගන්නට, ඒ වගේම ඔවුන්ගේ ගොවිතැන් වැඩ කටයුතු කරගන්නට මේ සියල්ලටම කිසියම් ආකාරයක බාධාවක් පැන වී තිබෙනවා. ඒ නිසාවෙන් ඔවුන් ජීවත් වීමේදී තමන්ට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා සපුරා ගැනීමේදී ගැටලුවකට මුහුණ දී සිටිනවා. ඒ ගැටලුවට අපට හැකි පමණින් උදව් කරන්නට, එයින් මිදෙන්නට ඔවුන්ට උදව් කරන්නට තමයි අපි අද දවසේදී මේ රිදී විහාර භූමියට පැමිණියේ. යනුව අද දවසේදී අප කුරුණෑගලින් තමයි වැඩ කටයුතු ආරම්භ කළේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙනුවෙන් සියතලින්ගත කම ඩයලොග් සමග සෙනෙහසේ දෑත් දිගු කර ඔවුන්ට වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සඳහා. එලෙස කුරුණෑගල ප්‍රදේශයේ අසරණව පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් වෙන් කෙරුණු අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය කුරුණෑගල රිදීකම ඓතිහාසික රිදී විහාරස්ථානයේ බරකර පූජ්‍ය තිප්පටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත හිමියන්ගේ ආශිර්වාදයෙන් විහාරස්ථානයේ වෙත පිරිනැමීම සිදු කරනවා. සියත ටීවී ආයතනය සහ ඩයලොග් ආයතනය එක්කාසු වෙලා ඓතිහාසික රිදී විහාරස්ථානයට වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරන්නට යෙදුණා. මේ වසඟ තත්ත්වයෙන් පීඩාවටපත් දුගී ජනතාව සඳහා මේ ආහාර ද්‍රව්‍ය අපි බෙදා දෙන්නට යෙදෙනවා. ඉතින් මෙවන් වූ සත්කාරතව්‍යයක් කිරීම පිළිබඳව සියත ටීවී ආයතනය සහ ඩයලොග් ආයතනයට අපි පුණ්‍යානුමෝදනාව පිරිනමනවා. බැතිකරණ කොමිසම සමග සාකච්ඡාවට අවස්ථාවක් ලබා ගැනීම සඳහා ජාතික ජනපල වේගය විසින් බැතිකරණ කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවකට අවස්ථාවක් ලබා ගැනීම සඳහා ජාතික ජන බලවේගය විසින් ලිපියක් යොමු කර තිබෙනවා. එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය, එයින් සිදු කරන සමාජීය බලපෑම සහ එය මර්ධනය කිරීමට ගන්න ලද පියවරයන් තුළ 2020 මහ මැතිවරණය පැවැත්වීමේදී මතුවිය හැකි ගැටලු පිළිබඳව මැතිවරණ කොමිසම සමග මෙම සාකච්ඡාව පැවැත්වීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාවයි. මේ අතර COVID-19 වෛරසය පැරදවීමට සියලු දෙනා එක්ව සටන් කරන අතරම මතුවිය හැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන රටාවක අනුතර හඳුනා ගැනීමත්, ආරම්භක මොහොතේම එය පරාජය කිරීමට සටන් කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදයේ අගින් සමගි වගකීම බව අවධාරණය කරන ජාතික ජන බලවේගය ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වෙනුවෙන් සියලු කැප කිරීම කිරීමට සූදානම් බවද මෙම නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා. ඉදිරියේදී මැතිවරණයේ පැවැත්විය හැකි ආකාරයට කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා රජයක් වශයෙන් පියවර ගන්නා බව හිටපු රාජ්‍ය මාත්‍ය ශිහන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කියලා තියන්නේ එතුමා මැතිවරණ කොමිසමේ වැඩ කටයුතු සඳහා බලපෑමක් කරන්නේ නැහැ. මැතිවරණය පැවැත්වීමේ දිනය මැතිවරණ කොමිසම විසින් නිවේදනය කළ යුතුයි කියලා. හැබැයි කෙසේ වෙතත් අපි මැතිවරණ කොමිසමට ඉදිරියේදී මැතිවරණයක් පවත්වන්න පුළුවන් ආකාරයට රටේ මේ කොරෝනා වෛරසය මර්ධනය කිරීම රජයක් හැටියට සිදු කරනවා. රජයේ කාර්යභාරය ඉටු කරයි මැතිවරණ කොමිසම අපි බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මැතිවරණ කොමිසමේ කාර්යභාරය ඉටු කරයි කියලා මේ විපක්ෂය කියන ආකාරයට මැතිවරණයම ඉලක්ක කරගෙන නෙවෙයි අපි අපේ වැඩ කටයුතු රජය විසින් සිදු කරන්නේ. රටේ අද පවතින අවශ්‍යතාවය තුළ ඒ රටේ ජනතාවගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්න අවශ්‍ය තීන්දුව తీරන අපි ආණ්ඩුවක් හැටියට අරගෙන තියෙනවා. මැතිවරණය පවත්වන්නේ අනිවාර්යෙන්ම මේ රටේ තත්ත්වයේ සුබදායි වුණාට පස්සේ එය හැකි ඉක්මනින් සිදු කරන්න රජය, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අංශය, රාජ්‍ය සේවය සියලු දෙනාම යොහුසුලව කටයුතු කරනවා. ඒක මැතිවරණය ඉලක්ක කරගෙන කරන කාර්යයක් නෙවෙයි, රටේ ලෝකයේ අද පවතින මේ ව්‍යසනය නැති කිරීම සඳහා. රටකට අවශ්‍ය නමුත් මේ මොහොතේ ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ වර්තමානයේ ජනතාව පත්වැති අර්බුදකාරී තත්වයෙන් රට මුදා ගැනීම සඳහා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුමල මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියන්න ඕනේ අපි විපක්ෂයක් හැටියට පාර්ලිමේන්තුව තුලත් ඒ වගේම ඉන් පිටතදීත් අපි පැහැදිලි කරා ලෝකයේ මේ වෛරසය චීනයෙන් ආරම්භ වෙලා යුරෝපය හරහා ඇමරිකාව දක්වා ගිහිල්ලා ව්‍යාප්ත වෙනකොට මේකේ තියෙන භයානකම, එහෙම නැත්නම් මේක අපේ වැනි රටකට ආවොත් මොනතරම් පීඩාකාරී භීෂණකාරී තත්වයකට අපේ රටේ ජනතාව මුහුණ දෙයිද කියලා. නමුත් පැහැදිලිව කියන්න ඕනේ රජයක් හැටියට රජයේ සියලුම බලධරයන්ගේ ඔළුවේ වැඩ කරේ මේ මැතිවරණේ. මෙයාලගේ කාර්ය උනේ මේ තුනෙන් දෙක බලයක් ලබා ගැනීම සඳහා ඡන්ද ව්‍යාපාරයේ
කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න කියලා. මේ සම්බන්ධයෙන් අපි කොයිතරම් විපක්ෂයක් හැටියට කතා කරත් මාර්තු 19 වෙනිදා නාම යෝජනා බාර දෙන තෙක් මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගණනාවක් ගත්තේ නැහැ. මේ මැතිවරණය 3/2 පිස්සුව නිසා ජනතාව අද ඉතාමත් අපහසු තැනකට වැටිලා තියෙනවා. අපි පැහැදිලිවම කියන්න ඕනේ මැතිවරණ අපිට අවශ්‍යයි. නමුත් මෙවැනි විවේචනයක් තුළ තමන්ගේ බලය තහවුරු කරගන්න මැතිවරණයක් පස්සේ ගිහිල්ලා රටේ ජනතාව අනතුරටපත් කරනවා නම් ඒක ඉතාමත් භයානක තත්ත්වයක්. අපි විශේෂයෙන්ම විපක්ෂයක් හැටියට අපි රටේ ජනතාව පැත්තේ ඉඳගෙන අපිට අවශ්‍ය වෙන්නේ ජනතාවගේ ජීවිත බේරගෙන මේ විවේචනයෙන් අපේ රට ගලව ගන්න. ඒ සඳහා අපේ සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා. බාතරු ඔය ඉසටි ඇලට වැටි පැය 10ක පමණ කාලයක් ජීවිතයත් මරණයත් අතර සිටි වන අලියෙකු බේරා ගැනීමට වනජීවී නිලධාරීන් සවස් වුණා. මාතෘය ඉසෙඩ්ඩී ප්‍රධාන ඇලට ඊයේ අලියම වැටුණු වන අලියෙකු පැය 10ක පමණ මෙහෙයුමකින් පසු ගොඩටගෙන අලුත් වැව රක්ෂිතයට පළවා හැරීමට වෙහෙරගල වනජීවී නිලධාරීන් සමත් වී තිබෙනවා. අරලගංවිල වීරාණ ප්‍රදේශයෙන් ප්‍රධාන ඇලට වැටුණු මෙම අලියා ජලයේ සැඩ පහරට කිලෝමීටර 10ක් පමණ දුරට ගසාගෙන ගොස් මැදගම ප්‍රදේශයේ පිහිටි විදුලි බලාගාරයේ අසල ඇති යකඩ සරවුව අසලින් එම අලියා ගොඩගත් බවයි වෙහෙරගල වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ. රට තුළ දැඩි සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙදී ඊට එරෙහිව යමින් මහා පරිමාණයෙන් නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත වන පුද්ගලින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව සුරාපදු දෙපාර්තමේන්තුව පවසනවා. යනුව නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය පිළිබඳව තොරතුරු ඇත්නම් 19.13 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද සුරාපදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දැනුම් දී සිටිනවා. COVID-19 වෛරසය පැතිරෑම වළක්වා ගැනීම සඳහා අපි හැම කෙනෙකුටම මේ වන විට ආරක්ෂකාංශ සහ සෞඛ්‍යාංශ ලබා දීලා තියෙන උපදෙස්වලට අනුව අනුගත වීම අත්‍යවශ්‍යම කරුණක් බවට පත් වෙලා තියෙනවා. රටේ ජනතාවගෙන් විශාල පිරිසක් මේ සියලු කරුණු කාරණා මනවින් අවබෝධ කරගනිමින් ගෙන යන වැඩපිළිවෙලට සහය ලබා දෙනවා. හැබැයි මේ සියලු දේවල් අතරතුර අපි ඊයේ දවසේ සිට විශේෂ වාර්තා කිරීමක් සිදු කරන බවට ඔබට කිව්වා. ඒ තමයි හැම කෙනෙක්ම කැපකිරීම කරලා හැම කෙනෙකුගේම අවශ්‍යතාවයන් ඌමනාවන් මදකට අමතක කරලා එවැගේම තමන්ට සිද්ධ වෙන පාඩුව පිළිබඳවත් අමතක කරලා මේ වෙලාවේ රටේ බහුතරයක් කටයුතු කරද්දී අතලොස්සක පිරිසක් විසින් නීති විරෝධී මත්පැන් ජාවාරම ජයටම සිදු කරගෙන යන්නට මේ අහිංසක මිනිසුන් යොදා ගැනීම පිළිබඳව තොරතුරු අනාවරණය කරන බවට අපි ඔබට ඊයේ දවසේද කිව්වා. සාමාන්‍යයෙන් මෙවැනි පුවත් වාර්තා කිරීම සිදු කිරීමේදී මත්පැන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් සමාජයට රූප රාමු හරහා පෙන්වීමේදී ඔවුන්ගේ මුහුණු නොපෙන්වන ආකාරයට සහ ඒ සම්බන්ධ වැටලීම් වලදී ඇතැම් දර්ශන ඉවත් කරලා තමයි ප්‍රවෘත්තිවලට ඉදිරිපත් කිරීම සිදු කරන්නේ. නමුත් අපි තීරණය කළේ මෙවන් වූ නීති විරෝධී ක්‍රියාවන් දිගින් දිගටම සිදු කරමින් රටේ නැති ප්‍රශ්නයක් මවා පාන්නට දරන මේ උත්සාහයත් එක්ක ඔවුන් පිළිබඳ සියලු තොරතුරු ඔවුන්ගේ සැබෑ මුහුණු ඒ සම්බන්ධයෙන් සිදු කරන සියලු ක්‍රියාන්විතයන් මෙහෙයුම් අපි රටටම ඒ විදිහටම පෙන්වන්න තීරණය කළා. මේ විදිහට රටේ නීති සියල්ල උල්ලංඝනය කරමින් සිදු කරනු ලැබූ නීති විරෝධී මත්පැන් ජාවාරම් සහ මත්පැන් වෙළඳාම් කටයුතු පිළිබඳ තොරතුරු රැසක් අපිට අද දවසේදීත් වාර්තා වුණා. සුරාබදු දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් පොළොන්නරුව රොටවැව සහ පළුවද්දන යන ප්‍රදේශවල සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී මහා පරිමාණ ලෙස පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදන ස්ථාන රැසක් වැටලීමට සමත්ව තිබෙනවා. මෙහිදී සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. මෙහිදී ස්ප්‍රීතු මිලිලීටර 15,000ක් සමග නීති විරෝධී මත්පැන් පෙරීමට යොදාගත් බැරල් ₹1,05,000ක් පමණ වටින උපකරණ තොගයක් ඇතුළු තවත් භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගන්නට සුරාබදු නිලධාරීන් සමත් වුණා. එමෙන්ම පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට අයත් සේවකින් ප්‍රවාහනය කරන වෑන් රථයකින් මත්පැන් තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලින් දෙදෙනෙකු හිඟුරක්ගොඩ කාලිංගැල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිලිලීටර 180 ප්‍රමාණයේ බෝතල් 125ක් පමණ මෙහිදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
සෞඛ්‍ය සේවකින් ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව ඔවුන් මෙලෙස මත්පැන් බෝතල් ප්‍රවාහනය කර ඇති බවටයි සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙන්නේ. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින් පසුව මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් සහ ස්ප්‍රීතු පෙරීමේ ග්‍රහණ නවයක් වැටලීමට සුරබදු නිලධාරීන් සමත්ව තිබෙනවා. රත්නපුර සුරබදු ඒකකයේ පවසන්නේ සැකකරුවන් විශාල පිරිසක් දත්තඩංගුවට ගත් බවයි. තවත් එවැනි නීති විරෝධී මත්පැන් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නොවුඩ් පොලිසිය සමත්ව තිබෙනවා. කුරුණෑගල මාවතගම පොලිස් බල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකින් නීති විරෝධී මත්පැන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නට නිලධාරීන් සමත් වුණා. එල්පීටී බොරුපන් වගුරු ප්‍රදේශයේදී සිදු කළ තවත් වැටලීමකින් ගෝඩා ලීටර් 5000කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් පිරිසක් සහ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගත් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙතර ගාල්ලාප වාර්තාකරු පවසන්නේ ඇඳිරි නීතිය පැවති පසුගිය දින පහක කාලය තුළ සිදු කළ වැටලීම් වලින් මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 38 දෙනෙකු සහ නීති විරෝධී මත්පැන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට වඳුරඹ පොලිසිය සමත්ව ඇති බවයි. ඇතැම් ස්ථානවල නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට කොත්ත මල්ලි වෙනිවැල් ගැට සහ පළතුරු ආදියද යොදාගෙන තිබූ බව පොලිසිය පවසනවා. සුරබදු දෙපාර්තමේන්තුව පවසන්නේ 19:13 කෙටි දුරකථන අංකයට දැනුම් දීමෙන් මෙවැනි නීති විරෝධී මත්පැන් පිළිබඳ තොරතුරු වහාම ලබා දිය හැකි බවයි. අවිනිශ්චිත ගෝලීය ආර්ථික තත්ත්වයන් මතේ අමරිකානු ඩොලර් මිලියන 603ක් ෆ්ලාස්ටෙක් කාම්බෝජ් ශුද්‍ර මුල්‍ය සමක්කමේ අලවිය සම්පූර්ණ කිරීමට LOLC සමක්කමට හැකි වී තිබෙනවා. කම්බෝජයේ විශාලතම මූල්‍ය සමාගම වන ෆ්‍රසෙක්හි LOLC සමාගම සතු 70%ක කොටස් කොරියාවේ විශාලතම වාණිජ බැංකුව වන කුක්මින් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 603කට අලෙවි කිරීමට LOLC සමාගම ඒකකතාවයකට පැමිණ තිබෙනවා. ඒ අනුව පළමු වාරිකයේ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 422ක් LOLC සමාගම වෙත පසුගියදා හිමි වූ බවයි එම සමාගමේ සභාපති ඉෂාර නානක්කාර මහතා ප්‍රකාශ කළේ. ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 181ක කොටස 2022 වසරේ ලැබීමට නියමිත බවද ඔහු පවසනවා. ඒ අනුව ෆ්‍රාසෙක්හි ගනුදෙනු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 862ක් බව LOLC සමාගමේ සභාපති ඉෂාර නානක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. කම්බෝජයේ රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනස තුළින් LOLC සමාගම ගෝලීය ස්ථාවරය තවදුරටත් පුළුල් කරගනිමින් සිටිනවා. පවතින කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට දිවයින පුරා ආගමික වැඩසටහන් මෙන්ම විවිධ ආරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මකයි. රටේ පවතින තත්ත්වය හමුවේ ත්‍රිවිධ හමුදාවට පොලිසියට සහ රෝහල්වලට නොමිලේ ලබා දීම සඳහා මුඛාවරණ 25,000ක් නිර්මාණය කිරීමට කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කටයුතු කර තිබෙනවා. රටේ ඇති වී තිබෙන වෛරස් තත්ත්වය පහව යාම සඳහා කතරගම පොලිසියේ මූලිකත්වයෙන් රුහුණු කතරගම මහදේවාල පුදබිමේ පිරිත් සජ්ජායනය කර කතරගම දෙවිඳුන්හට භාරවීමක් සිදු කර තිබෙනවා. COVID-19 වෛරසය පැතිරියමේ අවධානමත් සමග තවදුරටත් පනව ඇති ඇඳිරි නීතිය හමුවේ හැටන් දික්කොයේ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 400කට රුපියල් 3500ක් වටිනා වියලි සලක මලක් ලබා දීම හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක GS පලිපහන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින සිදු කෙරුණා. දැන් විදස්පුවත් දින 21ක් සඳහා වසා තැමුණු ඉන්දියාව තවත් දින 19ක් සඳහා වසා තැමීමට එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පියවරගෙන තිබෙනවා. දින 21ක් වසා තමා තිබූ ඉන්දියාව ලබන මැයි මස 3 වනදා දක්වා තවදුරටත් වසා තැමීමට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද නව වසර වෙනුවෙන් ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයේදී.
මෙවැනි විට නව කොරෝනා වෛරසයේ පාලනය සඳහා ක්‍රියාමාර්ග ගත්තද වෛරසය තවදුරටත් සීග්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. පෙරටත් වඩා සුපරික්ෂාකාරී ලෙස ඉදිරියේදී නීති රීති ක්‍රියාවට නැංවිය යුතු බවත් වෛරසය පිටුදැකීම සඳහා ජනතාවට පියවර හතක් අනුකම්පණය කරන ලෙසත් සිය ජනතාව අමතමින් ප්‍රකාශ කළා. ඒ වැඩිහිටියන් ගැන සැලකිලිමත් වීම සමාජ දුරස්ථභාවය පුහුණු වීම ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා ආයුර්වේද අමාත්‍යාංශයේ උපදෙස් අනුකම්පණය කිරීම ආරෝග්‍ය මෘදුකාංගය බාගත කර ගැනීම අගහිඟකම් සහිත අයට උපකාර කිරීම ඔවුන් රැක ගැනීම රැකියා අහිමි නොකිරීම වෛරසයට එරෙහිව සටන් කරන පිරිසට ගෞරව දැක්වීම යන පියවරයන් පිළිබඳවයි. තමා සියලු දෙනා මුහුණ දී ඇති ගැටලු හඳුනන බවත් රට වෙනුවෙන් එක්ව විනයගරුකව ක්‍රියා කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා जनतावगिन इल्ली मक करते बिनवा रोज की कमाई से अपनी जरूरतें पूरी करते हैं वही मेरा एक बृहत परिवार है। समस्त ලෝකයේම නව කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින මොහොතක දකුණු කොරියාව සිය මහමැතිවරණයේ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. නව කොරෝනා වෛරසය ලෝක දේශපාලන දිනදර්ශනය වෙනස් කරද්දී දකුණු කොරියාව සිය මහමැතිවරණය අද පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. මේ වන විට ඡන්දදායකින් වෛරසය අවධානම හමුවේ ආරක්ෂිතව ඡන්ද පොළ වෙත පැමිණ ඡන්දය ප්‍රකාශ කරමින් සිටින බවයි ඒ රට මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. समस्त लोके पुरा दरुणु वसंगत्याक पवतीन अवस्थावक दकुनु कुरियाव महमेतिवर्ने पवत्वमीन इरट जनताव अनतुरे हेला एतिबबाई जात्यांतरे चोतना एल्ल कराने एत समकिन अपके प्रदाहन प्रोर्त विकाश्यमी निमावट पात्मन बाद अवसुन सुमकरन तवत पुआ देनकाने क्वान www.cetanews.lk अपके वेप्पिट දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.